ఉన్న మలే ఓయనా మలే నెలవరే అంత బిందేయి పాయ బురులే తపవరే కలని గంగే ఓరు කැලණිය ශ්‍රී ලංකාවේ ඇති පෞරාණික නගරයකි. පූජනීය ස්ථාන අතර අති පූජනීය ස්ථානයකි. දේශ දේශාන්තරවල පතල කීර්තියක් ඇති කැලණිය වාල්මිකිගේ රාමායනෙහිද සඳහන් වනු ලබයි. එම කතා ප්‍රවෘතිය අනුව භාරතයේ රාම රජ විසින් ලක්දිව ප්‍රබල පාලකයෙකුව සිටි රාවණ රජු පරදවා ලක් රජය කැලණිය විසූ රාවණ රජුගේ සොහොයුරාව විභීෂණටද පවරා තිබේ. වලාහස ජාතකයෙහි සඳහන් වන ලක්දිව බටහිර වෙරළෙහි පිහිටා තිබූ බව සඳහන් වන කල්යාණි නම් වෙළඳ නගරය කැලණිය විය හැකි යැයි අනුමාන කළ හැකිය. මහා වංශයෙහි දැක්වෙන පරිදි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදු වූයේ සම්්‍යක් සම්බෝධියෙන් 9 වැනි මස දුරුතුපුර 15 පෝය දිනෙහිය. මෙදින මහියංගණයට වැඩි උන්වහන්සේ මහවැලි ගඟ අසබඩ මහා නාග වනයේ එක් රැස්සූ 10 සංඛ්‍යාත යක්ෂ ගෝත්‍රිකයන් පිරිසකට ධර්ම දේශනා කළ බවත් එම ධර්මයේ ඇසීමෙන් සිත් පහන් වූ බොහෝ දෙනෙක් තිසරණ සරණ ගිය බවත් සඳහන්ය. බුදුන් වහන්සේට ගෞරව දැක්වීම සඳහා මහා නාග වනයේට පැමිණි සිටියේ සම්භාවනීය පුද්ගලයන් අතර කැලණියේ මණියක්කන රජු සිටු බවත් බුදුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පසු ප්‍රසාදයට පත් රජතුමා තිසරණ සහිත පංචශීලයේ පිහිටි බවත් මහා වංශ කතාවල සඳහන්ය. මෙහි සෝවාන් ඵලයට පැමිණි මහා සුමන දෙවිඳුන් වන්දනාමාන කරගැනීම සඳහා පූජනීය වස්තුවක් බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටි විට උන්වහන්සේ සිය සිරස පිරිමැද කෙස් රොදක් එතුමාට පිරිනැමූ බවත් පසුව එම කේශ ධාතුන් මහියංගන චෛත්‍යයෙහි නිධන් කර ඇති බවත් කියවේ. බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිදු වූයේ සම්්‍යක් බෝධීන් පස්ස නිවස බක්මස අමාවක් පොහෝ දිනෙහිය. මෙම ලංකා ගමනට හේතු වූයේ නාගදීපයේහි චූලෝදර මහෝදර නාග රජවරුන් අතර මැණික් පුටුවක් අරඹයා ඇති වූ කලහය සංසිඳු වීමටයි. නාගදීපයට වැඩි උන්වහන්සේ රාජකීය නාග දෙබෑයන්ට යුද්ධයේ ඇති නිෂ්ඵලතාව පැහැදිලි කරන ධර්මයක් දේශනා කළහ. මින් ප්‍රසාදයට පත් නාග රාජකීය දෙසයුරන් කලහය සමතයකට පත්කරගන්නා බවට ප්‍රතිඥා දෙමින් තිසරණ සහිත පංචශීලයෙහි පිහිටි අතර කලහයටද හේතුව මැණික් පුටුවද බුදුන් වහන්සේට පූජා කළහ. මෙම අරගලයට සහභාගී වීම සඳහා මහෝදර නාරජුගේ මාමා වූ එනම් මවගේ සොහොයුරා කැලණියේ මණි අක්ක නාරජුට නාගදීපයට ගොස් සිටියහ. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිදු වූ අවස්ථාවේ මහියංගණයට ගොස් සිටි ඔහු ධර්මයේ පිළිබඳව පැහැදීමක් ඇතිව සිටි තැනැත්තෙකි. එබැවින් ඔහු තමන්ගේ රාජධානී වූ කැලණියටද වඩින් ලෙස බුදුන් වහන්සේට ආරාධනා කර සිටියේය. මෙම ආරාධනී ඉවසා වදාළ බුදුන් වහන්සේ ඉන් අවුරුදු 3කට පසු එළඹුණු වෙසක් පොහෝ දිනෙහි එනම් සම්්‍යක් සම්බෝධීන් 8 වැනි වර්ෂයේහි රම්ය වූ වෙසක් මස පොනි මාසේ තිත්තයෙහි 500ක් රහතන් වහන්සේලාද සමග මණි අක්ක නාරජුගේ ආරාධනාව ඉටු කරනු වස් කැලණියට වැඩියහ. නාග රජතුමා සහ ඔහුගේ රාජකීය පිරිසද 10 සංඛ්‍යාත නාග ජනතාවද බුදුන් වහන්සේගේ සහ උන් වහන්සේලාගේ ශ්‍රාවක රහතන් වහන්සේලාද ඉමහත් භක්ත්‍යාදරයෙන් යුතුව පිළිගත්හ. බුදුන් වහන්සේ කැලණියට වැඩමවීම ආරම්භයා නාග රජුන් සංවිධානය කරන ලද අත්‍යලංකාර උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම ලංකා ඉතිහාසයේ තවත් ඉතා වැදගත් ඓතිහාසික සිද්ධියක් සිදුවිය. එනම් බුදුන් වහන්සේ කැලණිය අසලින් ශාන්ත ලෙස ගලා බසින අති රමණීය කැලණි නදියට වැඩම කර ජල ස්නානය කිරීමයි. ජල ස්නානයෙන් පසු උන්වහන්සේ සිවුරු ඇඳගත්තේ විහාරයත් ගඟත් අතර පිහිටි ගල් තලාවක. දිය නෑමට අඳින ලද අඳනය පරිවාරක නාගයන් විසින් ප්‍රවේශම් සහිතව මහත් ගෞරවයෙන් රැගෙන විත්
ඇති අතර එය පසුව නිදන් කර කැලණියෙහි මගුල් දාගැබ ගොඩනගා ඇත. මෙම දාගැබ පිහිටා තිබී ඇත්තේ කැලණියේ මහා ස්තූපයේ ඇතුළු පූජනීය ස්ථාන සමූහයක් පිහිටුවා තිබූ දකුණු වාහල්කඩ සමීපයේය. කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ කැලණි නදියෙහි ජල ස්නානය කළ බවත්, එම ජල ස්නානය සඳහා පාවිච්චි කළ අඳනය පසුව මගුල් දාගැබෙහි නිදන් කළ බවත්, පැවසෙන ප්‍රවෘත්තිය කිත්සිරි මෙවන් කැලණි විහාරයේදී සහ කැලණි රජමහා විහාරයේ විභීෂණ දේවාල භූමියෙන් සොයාගත් ශිලා ලේඛන ලිපි දෙකක් නිසා නොවේ නම් හුදු ප්‍රබන්ධයක් පමණක් වීමට ඉඩ තිබුණේය. එහෙත් කිත්සිරි මෙවන් කැලණි විහාරයෙන් සහ විභීෂණ දේවාල භූමියෙන් සොයාගත් මෙම ශිලා ලේඛන ලිපි දෙක නිසා එම තත්ත්වය වැළකී ගියේය. මෙම ශිලා ලිපි පිළිබඳව අදහස් දක්වන පුරාවිදු චක්‍රවර්තී ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා කිත්සිරි මෙවන් කැලණි විහාරයෙහි ඇති සෙල්ලිපියෙහි අක්ෂර හා භාෂාව 10 ශතවර්ෂයේ භාවිතයෙහි පැවති සිංහල භාෂාවට සමාන වන බව පවසයි. මෙම සෙල්ලිපියෙහි අඳනය ගැනත් මුක්ති ප්‍රදානය කිරීම ගැනත් සඳහන්ය. මෙම ලේඛනයට අත්සන් තබා ඇත්තේ අරක් සාමයේ දේවී නැමැති නිලධාරයෙකි. විභීෂණ දේවාල සෙල්ලිපිය පිහිටවු අවධිය වන විට කැලණියෙහි ප්‍රධාන පූජනීය ස්ථානය වී ඇත්තේ රුවන්වැලි දාගැබයි. එයට සම්බන්ධ විශේෂ නැටුම් කණ්ඩායමක්ද තිබී ඇති අතර එම නැටුම් කණ්ඩායම නඩත්තු කිරීම සඳහා ගම්වරද ප්‍රධානය කර තිබේ. එම ගම්වර අඳනේ නිදන් කර ඇති මගුල් මහා විහාරයේ සතු මැණික් ඔබවන ලද ස්ථාපනයක් සහිත පහන නඩත්තු කිරීමේ කාර්ය සඳහාද යොදාගෙන ඇත. කැලණි පූජා පුරවරය එවකට පැවති ආශ්චර්යමත් තත්ත්වය මනාවට පැහැදිලි කරන අති රමණීය වූ විස්තරාන්විත වූ වර්ණනාවක් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශයෙහි දකින්නට ලැබේ. බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනින් පාරිශුද්ධත්වයට පත් වූ මෙම පුදබිමෙහි ශ්‍රී විභූතිය මෙයයි වටහා ගැනීමට එම වර්ණනාව අතිශයින් උපකාරී වේ. සැළලිහිණි සංදේශයෙහි සඳහන් ඇති පරිදි එවකට කැලණි පූජා භූමියෙහි ලංකා තිලක බුදුමැදුරෙහි මහා පිළිම වහන්සේ නමක්ද සක් දෙවිඳුන් විසින් නිර්මාණය කළ ශෛලමය ප්‍රතිමාවක්ද මලිය දේව මහ රහතන් වහන්සේ විසින් ධර්මය දේශනා කළ තැන පස්මහල් ප්‍රාසාදයක්ද වටදාගේ සහිත දාගබක්ද බටහිර පැත්තෙහි වූ විහාර මන්දිරයෙහි සැතපෙන පිළිම වහන්සේ නමක්ද මණියක්ක නරජුගේ ඉල්ලීම පරිදි බුදුන් වහන්සේ රහතන් වහන්සේලා මැද වැඩ සිටිමින් ධර්මය දේශනා කළ තැන ඉදිකළ සැට රියනක් උස මහා ස්තූපයක්ද බුද්ධත්වයෙන් 6 සතියෙහි මුචලින්ද නාග දරණයෙහි බුදුන් වහන්සේ වැඩ සිටි ආකාරය පිළිබිඹු කරන නාග පිළිමගේ ප්‍රතිමා වහන්සේ නමක්ද සමාධි පිළිම වහන්සේ නමක්ද තිවංක පිළිම වහන්සේලා දෙනමක්ද බුදුන් වහන්සේ ජල ස්නානය කිරීමෙන් පසු තුන් සිවුරු හැඳ පොරවාගත් තැන ඉදිකළ සිවුරු දාගැබද කැලණි තිස්ස රජු නිවැරදි රහතන් වහන්සේ උණු තෙල් කටාරමෙහි දැමූ තැන පින්වතුන් විසින් කළ ප්‍රතිමාවක්ද ඒ සියල්ල අතරෙහි රිදී මිටක් සහිත කුඩයක් බඳු අලංකාරව වැඩි ඇති බෝධීන් වහන්සේද ඌ බව සඳහන් වේ. මෙහි මගුල් දාගැබ ගැන සඳහන්ව නැත. මෙහි සඳහන් සිවුරු දාගැබ කිත්සිරි මෙවන් කැලණිය සහ විභීෂණ දේවාල සෙල්ලිපිවල සඳහන් වන උදකස් ධාතුව නිදන් කළ මගුල් දාගැබ බවට සැකයක් නැත. එයට අර්ථවත් වන සිවුරු දාගැබ යන නාමය පමණක්වත් මෙම මතය සනාථ කෙරේ. නාග වචනේ දකිත්ම ඇසෙත්ම සිහයට නැගෙන්නේ විෂඝෝර උරග සර්ප විශේෂයයි. නමුත් මේ වදරින් තවද්දී හැඳින්වේ සුවිසල් සත්ත්ව ගණයට අයත් හස්තීන්ද නාගයයි හැඳින්වේ. වෙනත් ලෝකයක වෙසෙන අවශ්‍ය වූ විට මනුෂ්‍ය වේශය ගන්නා දිව්‍ය කොට්ටාසයකටද නාගයෝ යයි පවසති. ඔවුන්ගේ ලෝකය පොළවේ මහී කාන්තාවගේ යටිපතුලෙහි පවතී. ඔවුන් මේ ලෝකයට වැව් පොකුණු වැනි තැන්වලින් මතුවී පැමිණෙන්නේ යැයි විශ්වාසයක්ද පවතී. ඒ මුහුදු පතුලි දියට යටින් ඔවුන්ගේ ලෝකයේ ඇති නිසාය. ඒ නාග භවනයි. හතරවැන්න ජලය හා මුහුදට අධිගෘහිතයයි කියවෙන මනුෂ්‍ය කොට්ටාසයයි. ඔවුන් නාග ගෝත්‍රිකයන්න. මේ සිරිලක කැලණිය හා ගෝකර්ණයේ ඔවුන් විසූ බව මහා වංශය කියවේ. නාග ලෝකයේ නාගයින්ගේ භවනක් කරගත් ස්ථානයක් ලෙසටද කැලණිය ප්‍රකටයි. නිරන්තරයෙන් කැලණියට මිනිස් වෙස්ගත් නාගයින්ගේ පැමිණීම සිදුවන බවත් පැවසෙනවා. කැලණි විහාරයත් බෝධියත් අතර ඇති නාගයෙක් පියභාගෙන යන කැටයමක් දක්නට ලැබෙනවා. එසේ නාගයින් පියභා අවුත් කැලණියට ගොඩබසින බව ජනප්‍රවාදවල සඳහන් වන අතර අදත් මෙසේ නාගයින් පැමිණෙනු දැකපු අයද සිටින බව පැවසෙනවා. එසේම ඒ පැමිණෙන නාගයන් සමග කතාබස් කරන පුද්ගලයන් අදටත් කැලණිය අවට වාසය කරන අතර විශේෂයෙන් මධ්‍යම රාත්‍රියේ 12 සිට උදේ 6 වන තෙක් පැමිණෙන නාගයන් සමග සංනිවේදනය කිරීමට ඔවුන් හොරුව සිටින බවත් පැවසෙනවා. එසේම
අදටත් මණි අක්ක නාරජු කැලණි විහාරයට මිනිස් වෙසින් පැමිණෙන බවටත් නිරන්තරයෙන් පුද පූජා පවත්වා නැවත නාගලෝකයට යන බවටත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. අධ්‍යාත්මිකව සමාධියෙන් කැලණි විහාරයේ ස්තූපය තුළ බැලුවායයි කියන පුද්ගලයෙක් ස්තූපයට අඩි 80ක් පමණ යටින් දැනටත් මැණික්ගල් ඔබ්බෝපු කවිච්චයක් වැනි ආසනයක් තිබෙන බවත් එහි මැද ධාතු කරඬුවක් තිබෙන බවත් පැවසූහ. එසේම නාග ලෝකයේ සහ මිනිස් ලෝකයේ සම්බන්ධ කරන ප්‍රධාන දොරටු වලින් එකක් මේ කැලණියේ පවතින බවද ඒ අධ්‍යාත්මික ශක්තියකින් හෙබි පුද්ගලයෙක් පවසනවා. එසේම කැලණි ගම් පතුලේ සැඟවගේ නටමුන් කැලණියේ ප්‍රෞඪ ඉතිහාසයට කදිම සාක්ෂියකි. ක්‍රිස්තු වර්ෂ 1505 දී සිදු පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග පොදුවේ රටට මෙන්ම කැලණියේ ඓතිහාසික පූජා භූමියටත් නරක කාලයක් උදා විය. මෙය වැඩියෙන් දරුණු වූයේ කෝට්ටේ රජකළ 7 බෝනිකබාහු රජුගේ මුණුබුරා ධර්මපාල කුමරු තම රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා 1543 මාර්තු මස 12 දින පෘතුගාලයේ ලිස්බන් නගරයේදී අභිෂේක කිරීමත් සමගය. දොන් ජුවන් ධර්මපාල නම් වූ ඔහු 1555 දී රාජාඥාවක් මගින් කැලණි රජමහා විහාරයේ සහ ගඟෙන් අනිත් පැත්තේ පිහිටි කිත්සිරි මෙවන් කැලණියේ ඒවා සතු දේපල සමග රෝමානු කතෝලික පූජකවරුන්ට පවරා දෙන ලදී. මෙම පවරා දීමත් සමග කැලණියේ පරිහානිය ඉක්මන් වූ අතර 1575 දී කපිතාන් ඩියෝගෝද මිලෝ නැමැති පරංගියා විසින් කැලණියේ විහාර කොල්ලකා ඒවා සතු ධනිය පැහැර ගනිමින් ස්ථාන ගිනිමත් කරන ලදී. බුදුන් වහන්සේගේ 3 ලංකා ගමනින් පරම පාරිශුද්ධත්වයට පත් වූ කැලණිය පූජා භූමියෙහි පිහිටා තිබූ අතිශය ඓතිහාසික වැදගත්කමකින් යුක්ත බුදුන් වහන්සේගේ උදක ධාතුව නොහොත් අඳනේ නිධන් කර තිබූ මගුල් දාගබෙහි අවසානයේද එයම විය. මේ නිසා අගනා පාරිභෝගික ධාතුවක් සමස්ත බෞද්ධ ලෝකයාටම සදා කාලිකෝම අහිමි වී ගියේය. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.